අයිබුවන් සුබ දසනක් අද අඟහරුවාදා මේ මාසේ 25 වෙනිදා ලෝවට සිදුවන නවතම තොරතුරු පුවත් මොනවද කියලා දැනගන්න ලොකු කුතුහලයකින් තමයි සිදුස වැඩසටහන අරඹන්න ඔබ එකතු වෙන්නේ ඒ වගේම තමයි අද මොනවද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් කියන කාරණා පිළිබඳවත් ඔබ බොහොම කුතුහලයකින් ඉන්නේ ඉතින් ඒ නිසාම වැඩි කල් වේලා නොයවම අපි මේ සම්බන්ධයෙන් කතා කරමු අද තොරතුරු විශ්ලේෂණය කරන්න සිදුස මැදට ඉන්නවා ප්‍රවීණ විදේශ වෙත විචාරක මාධ්‍යවේදී ප්‍රසාද් දඩංගුඩගේ අයිබෝනවට අයිබෝවා සුපුරුදු විදිහට මේ ළඟ සූදානම් අද දවසේ තොරතුරු පෙළකස්ම බලන්න තොරතුරු පෙළගැස්මේ ඔබ පළවෙනිම දුටු සිදුවීම නැත්නම් මේ පුවත සම්බන්ධයෙන් තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ මාධ්‍යවේදීක පැහැර ගැනීම සම්බන්ධ පුවතක් රාජ්‍ය බලය යොදවමින් ගුවන් යානයක ගම්මුලටක සිදු කරපු බාධා කිරීමක් මේ සිදුවීමට සම්බන්ධ රට බෙලරූස් රාජ්‍ය ඔබ දැනටම සමහරට සිදුවීම දන්නවා ඇති නමුත් ඒ සිද්ධිය කොයි ආකාරයෙන්ද කියලා අපි වැඩි විස්තරාත්මකව දැනගන්න සූදානම් ඇත්තටම මේ සිදුවීමෙන් පස්සේ බෙලරූස් රාජ්‍යයට මුහුණ දීමට සිදුවුණු තවත් අහිතකර බලපෑම් මොනවද කියන කාරණාව පිළිබඳවත් අපි දැනගන්න කැමතියි ඔව් ඇත්තටම දැන් මේ සිද්ධිය අපි තෝරගත්තෙ මුලින්ම ඊයේ දිනේ තුල ගත වූ පැය 24 තුල ගත්තාම ලෝකයේ මේ පුවත් මවපු ඒ වගේම අන්තර්ජාතික මාධ්‍ය අතර මුල් පුවත බවට පත් වුණා මේ බෙලරුස් රාජ්‍යයේ අපි ගත්තොත් බෙලරුස් රාජ්‍යෙම නෙවෙයි මේක සිද්ධ වෙන්නේ ග්‍රීසියේ ඉඳලා ඔය පැරණි සෝවියට් රුසියාවට ආබදව තියෙන ලිතුවේනියාව කියලා රාජ්‍යයක් මේ ලිතුවේනියාව අපි ගත්තොත් 1990ට පෙර ආතුව සෝවියට් දේශය සෝවියට් රුසියාවේ කොටසක් දැන් එය නිදහස් රටක් බවට පත් වෙලා තියෙනවා එතකොට ඒ ලිතුවේනියාව බලා පියාසර කරපු ගුවන් යානයක් බෙලරුස් බෙලරුස් රාජ්‍ය කියන්නේ ලිතුවේනියාවට යාබදව තියෙන තවත් ඒ වගේ පැරණි සෝවියට් සම්මුහාණ්ඩ රාජ්‍යයක් දැන් නිදහස් රටක් බවට පත් වෙලා තිබෙන්නේ ඒ ග්‍රීසියේ ඉඳලා ගියපු රයන්යා ගුවන් සේවයට ආත් ගුවන් යානය බෙලරුස් රාජ්‍යයේ මින්ස් අගනුවර වෙත ගෙනෙනු ලබනවා ගුවන් ගමන අතරමැද්දේදී ඒ ගුවන් යානයේ ගමනට බාධා කරනවා බෙලරුස් රාජ්‍යයේ ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානය. එමගින් දැනුම් දෙන්නේ මේ රයන්යා මගී ගුවන් යානය තුළ බෝම්බයක් තියෙන බවට තොරතුරු ලැබී තිබෙනවා කියලා. එතකොට එය ඒ තර්ජනය එල්ලවන්නේ පලස්තීන හමාස් සංවිධානයෙන් කියලත් බෙලරුස් ආරක්ෂකංශ දැනුම් දීලා තියෙනවා ගුවන් නියමුවන්ට. ඒ තර්ජනය අනුව ඒ යානය හරවලා මින්ස් අගනුවර වෙත අරගෙන එනවා බෙලරුස් රාජ්‍ය මින්ස් අගනුවර වෙත. ඒ කියන්නේ ග්‍රීසියේ ඉඳලා ලිතුවේනියාවට යන්න ගිහින් යානය හරවනවා බෙලරුස් රාජ්‍ය ගුවන් හමුදාව යොදාගෙන මින්ස් අගනුවරට බෙලරුස් රාජ්‍ය. එතකොට ඉන්පස්සේ මොකද වෙන්නේ බෙලරුස් රාජ්‍යයේ මින්ස් අගනුවරදී මේ යානය ගොඩ බැස්සුවට පස්සේ මගින් එළියට ගන්නවා මේ තර්ජනය ගැන පරීක්ෂා කරන්න කියලා. ඒ අතරවාරේ හිටු මගියෙක්ව අතරඟුට මගින් දෙදෙනෙක් අතරඟුට ගන්නවා. කවුද මේ මගින් දෙදෙනා? එක්කෙනෙක් තමයි මේ අපි දර්ශනයේ දකින පුද්ගලයා රෝමන් පොටසෙවිච්. රෝමන් පොටසෙවිච් කියන්නේ බෙලරුස් රාජ්‍යයේ ප්‍රධාන අපි ගත්තොත් වර්තමාන පාලනයේ ප්‍රධාන හතුරෙක් කිව්වට වැරද්දක් නැහැ. ඔහු තරුණ මාධ්‍යවේදියෙක් වෙබ් ජාලය ආශ්‍රිතව ටෙලිග්‍රෑම් කියන ඇප් එක මෘදුකාංගය යොදාගෙන මේ මාධ්‍ය කලාවේ යෙදෙන ඒ වගේම ඔහුගේ මූලිකත්වයෙන් සිද්ධ වෙච්ච මාධ්‍ය කටයුතු නිසා බෙලරුස් රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක වුණා එතකොට දැන් එම තත්ත්වයේ මුල් කරගනිමින් මේ රෝමන් පෙටසෙවිච් බෙලරුස් රාජ්‍යයේ ඔහුට විරුද්ධ චෝදනා තිබෙනවා. ඒ කියන්නේ ත්‍රස්තවාදය සම්බන්ධ චෝදනා තිබෙනවා. රාජ්‍ය පාලන කටයුතු වලට බාධා කිරීමේ චෝදනා තියෙනවා. චෝදනා ගණනාවක් ඔහුට එල්ල වෙලා තිබුණා. ඒ නිසා මේ පුද්ගලයා 2019 අවුරුද්දේ ඉඳලා ජීවත් වෙන්නේ රටින් බැහැරව. කියන්නේ ග්‍රීසියේ ඉඳගෙන තමයි ග්‍රීසියේ සහ ලිතුවේනියාවේ තමයි ඔහු මූලස්ථානය කරගෙන තියෙන්නේ බෙලරුස් රාජ්‍යයට ආබද ලිතුවේනියාව. එතකොට දැන් එහි ඉඳගෙන තමයි මේ ඔහුගේ මාධ්‍ය කටයුතු කරන්නේ. එතකොට දැන් මේ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් පස්සේ අපි දැක්කා මේ අපි කතා කරන්නේ මේ ගුවන් ගමන සිද්ධ වෙච්ච ආකාරය ඔබට පේනවා ඇති යන්න තිබුණු තැන ලිතුවේනියාව ඊට උඩ තියෙන නිල් පාට තිත ග්‍රීසියේ ඉඳලා පල්ලෙහා ඉඳලා උඩට යන්නේ. නමුත් යානය ඔය කොළපාටින් පේන්නේ යානය හරවලා ගියපු මාර්ගය. එතකොට දැන් අන්තර්ජාතික ගුවන් නීති රීති වලට අනුව මේක එම නීති
උල්ලංඝනය කිරීමක් විදිහට සැලකෙන රාජ්‍යයක් විසින් දැන් ව්‍යාජ ලෙස තර්ජනයක් මවලා මෙවැනි දෙයක් කිරීම නීතියට පටහැනිය ඉතාම පැහැදිලි කාරණයක්. දැන් මෙතෙන්දී අපිට අවධානය ලක් කරන්න වෙනවා බෙලරුස් රාජ්‍ය කරපු මේ නීති විරෝධී කටයුත්ත මොකද්ද කියන එක ගැන විශේෂ අවධානයක් යොමු කරන්න සිද්ධ වෙනවා. මොකද දැන් එහි ප්‍රතිඵල ගැනත් අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මෙතෙන්දී මොකද වුනේ මේ යානය මිස් ගුවන්තරපලේ ගොඩ බැස්සුවට පස්සේ මේ පුද්ගලයා පොටසෙවිච් අත්අඩංගුවට ගන්න ඔහුගේ සහකාරියත් සමග ඉන්පසුව සෙසුමගීන්ට ආපසු ලිතුවේනියා බලා යන්නට මේ යානය නිදහස් කරනවා. ඒ යානය යානයේ සිටි තවත් තුන් දෙනෙක් බෙලරුස් රාජ්‍යයේදී ගොඩ බහින ඔවුන් නැවතත් යානයට ගොඩ වෙන්නේ නැහැ. දැන් මේ වෙනකොට තොරතුරු හෙළිලා තියෙන රයන්නයා ගුවන් සේවයේ ප්‍රධානියා සඳහන් කළා තියෙනවා ඔවුන්ට ලැබිච්ච තොරතුරු අනුව ඒ පොටසෙවිච් අතරංගුවට ගත්තට පස්සේ මාධ්‍යවේදී අතරංගුවට ගත්තට පස්සේ ඒ යානයෙන් බෙලරුස් රාජ්‍යයේ බැස්ස ඉතුරු තුන් දෙනා බෙලරුස් රාජ්‍යයේ ඔත්තු සේවයේ ඔත්තුකරුවන් බවට පැහැදිලි වෙලා තියෙනවා කියලා. දැන් මේ අපි දකින්නේ ඒ යානය මිස් අගනුව මේ මිස් අගනුවර ඉඳලා ලිතුවේනියාවට ආවට පස්සේ මගින් ගොඩ බැස්ස ආකාරය තමයි අපි ඒ දැක්කේ විදර්ශනවල. දැන් මේ සියල්ල ගත්තාම එකක් දැන් මෙතෙන්දී බෙලරුස් රාජ්‍ය කියන උන්ට තර්ජනයක් පිළිබඳ තොරතුරු ලැබුණා. ඒ නිසා තමයි මේ ක්‍රියාමාර්ගය අරගත්තේ කියලා. නමුත් මේ වෙනකොට ඒ තර්ජනය පිළිබඳව නම් කරලා තියෙන පලස්තින හමාස් සංවිධානය. හමාස් සංවිධානයේ නිවේදනය නිකුත් කරලා තියෙනවා ඔවුන් කිසිදු ආකාරයකින් මෙවැනි දේවල් වලට සම්බන්ධ වෙන්නේ නැහැ. ඔවුන්ගේ ප්‍රශ්නේ තියෙන ඊශ්‍රායල් එක්ක. ඒ නිසා මේ කිසිදු සම්බන්ධයක් නැති රටක කටයුත්තකට තමන් මෙදිහත් වෙන්නේ නැහැ කියලා. ඒ වගේම බෙලරුස් රාජ්‍යයට තොරතුරු ඉදිරිපත් කරන්න ඕන අපහසු අපහසුත් වෙලා තිබෙනවා. මේ මේ ගුවන් යානයට බෝම්බ තර්ජනයක් තිබුණා කියන එක පිළිබඳව ලැබිච්ච තොරතුරු පිළිබඳව ඒ සාධක ඉදිරිපත් කරන්න ඕන අපහසුත් වෙලා තියෙන දෙවෙනි කාරණය. තුන්වෙනි කාරණය තමයි ඒ ගුවන් යානය ගොඩ බැස්සට පස්සේ එහි ගමන් කළ මගින්ද දෙනෙකු අත්අඩංගුවට ගැනීම. එතකොට දැන් එතෙන්දී මේ අන්තර්ජාතික වශයෙන් නීති උල්ලංඝනය කිරීම සිද්ධ වෙන යානය මේ ව්‍යාජ තර්ජනයක් මවලා මේ ආකාරයෙන් ලබා ගැනීම යුරෝපා සංගමය මේක සඳහන් කරන්නේ ගුවන් යානා පැහැර ගැනීමක්ද රාජ්‍යයක් විසින් සිදු කරපු ප්‍රථම ගුවන් යානා පැහැර ගැනීම විදිහට තමයි යුරෝපා සංගමය මේක නම් කරන්නේ. එතකොට යුරෝපා සංගමය මොකද්ද මේ නට අරගෙන තියෙන ක්‍රියාමාර්ග දැන් අපි කතා ඇයි මේකට මුල් වෙච්ච කාරණය ගැන අපි තාම කෙටියෙන් සඳහන් කරන්න ඕනේ. දැන් මේ අපි මේ දැනට සිද්ධිය ගැන විතරයි කතා කරන්නේ. මොකද මේ ගැන අපේ දේශීය මාධ්‍ය තුල හුඟක් කතා බහට ලක්ුන්නේ නැහැ. නමුත් මේක හුඟක් දුරදිග යන සිද්ධියක් නිසා අපිට මේක කතා කරන්න වෙනවා. මෙතෙන්දී ඊළඟට මොකද වුනේ? දැන් යුරෝපා සංගමය මේ වෙනකොට තීරණ කිහිපයක් අරගෙන තිනවා. එකක් තමයි බෙලරුස් රාජ්‍යයේ දැනට පනවල තිබෙන සම්බාධක අපි සම්බාධක පනවල තියෙන ඇයි කියන එක ගැන කතා කරනවා. ඉරායන්යා ගුවන් යානයේ ගුවන් සේවයේ ප්‍රධානියා මේසම මම කිව්වා ඔහු ඔත්තුකරුවන් පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කළා කියලා. දැන් මෙතෙන්දී යුරෝපා සංගමේ තීරණ අනුව පළවෙනි තීරණය තමයි මේ යුරෝපා ගුවන් යාන බෙලරුස් රාජ්‍යයට යෑම තහනම් කියන බෙලරුස් රාජ්‍ය සමග තියෙන සහ යුරෝපයේ යුරෝපා සංගමයට අයත් සමාජික රටවල් අතර සියලු ගුවන් ගමන් අත්හිටු වීම ගුවන් සබත අත්හැරීම. ඊළඟ කාරණේ තමයි බෙලරුස් රාජ්‍යයේ ජාතික ගුවන් සේවාවට කිසිදු යුරෝපා රටකට ඇතුළු වීමට ඉඩකඩ ලබා නොදීම. ඊළඟ කාරණේ තමයි දැන් මේ අත්අඩංගුවට ගැනීමට මුල් වෙච්ච ඒ ක්‍රියාවලියට සම්බන්ධව පුද්ගලයන් කවුද කියලා හොයලා ඔවුන්ට රෙහිව අපි ගත්ත පුද්ගලිකව ඒ කියන්නේ පුද්ගලයන් ඉලක්ක වන පරිදි මේ සම්බාධක පැනවීම තමයි ඊළඟ අරමුණ වෙලා තියෙන්නේ. දැන් මේ සියල්ල මැද්දේ දැන් රුසියාව මේ ගැන ප්‍රකාශයක් කරනවා. අපි මේ තාම ප්‍රශ්නේ ගැඹුරට ඇවිල්ලා නැහැ. මේ මතුපිට සිද්ධිය කතා කරන්නේ. දැන් රුසියාව මේ ගැන ප්‍රකාශයක් කළා කියන මේක බටහිර රටවල හිපොක්‍රසි එහෙම නැත්නම් බටහිර රටවල මේ අත්නෝමතික භාවය සහ මේ ඔවුන්ගේ අධිපතිවාදය පෙන්නුම් කරන තවත් අවස්ථාවක් විදිහට නම් කරනවා. හොඳයි. දැන් මේ සිද්ධියේ පසුබිම මොකක්ද? එතෙන්ට තමයි අපි යන්නේ.
දැන් මේ බෙලරුස් කියන රට මොකද්ද බෙලරුස් කියන රාජ්‍ය අපි කිව්වා පැරණි සෝවියට් සම්මුහන් රාජ්‍යයක් කියලා බෙලරුස් රාජ්‍ය වටේ තියෙන රටවල් ගත්තාම ඒ කියන්නේ සෙසු පැරණි සෝවියට් සම්මුහන් රාජ්‍ය සහ පෝලන්තය පැරණි සෝවියට් දේශයට සමීප ඒ වෝර්සෝ බලකඳ උරේ රටක් මේ සියලුම රටවල් මේ වෙනකොට යුරෝප සංගමයේ සමාජිකයන් ඒ වගේම ඒවා නේටෝ යුද හවුලේ සමාජික රටවල් ඒ කියන්නේ රුසියාවේ එලිපත්තේ තියෙන දැනට තියෙන එකම රුසියානු හිතවාදී රාජ්‍ය තමයි බෙලරුස් කියලා කියන්නේ මේ බෙලරුස් රාජ්‍ය පාලනය කරන්නේ ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ කියන නායකයා ඔහු 1994 ඉඳලා මේ දක්වා දිගටම බෙලරුස් රාජ්‍ය පාලනය කරනවා ඔහුට චෝදනා එල්ල කරනවා යුරෝපයෙන් යුරෝපා සංගමයේ සහ සෙසු බටහිර බලවතුන්ගේ චෝදනාවට ඔහු ලක් වෙලා තිබෙනවා ඒකාධිපතිවරු විදිහට මේ නිසා ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝව නම් කරලා තියෙන්නේ දැනට යුරෝපයේ ඉන්න එකම ඒකාධිපතිය විදිහට තමයි නම් කරලා තියෙන්නේ. එහෙම නම් කරන ප්‍රධාන හේතුව වෙලා තිබෙන්නේ ඔහු බටහිර හිතවාදී පිළිවෙතක් අනුගමනය නොකිරීම සහ රුසියාවට නැඹුරු පිළිවෙතක් අනුගමනය කිරීම. දැන් අපි දැක්කා මේ රුසියාව එකක් තමයි अमेरिकाव सह सेसु बटहिर बलवतुंगे अपेक्षाव उंगे मे अपिका भूदेश पालनिक अरमुनु अतरिन एकक्तमाय मे रुसियाव सह रुसियावट याबद राज्य गत अतर गटुमकारी बव कतिकर तवे कने बटहिर बलाधिकारी रुसियाव एलिपत्त दक्वाम व्याप्त किरीम मे क्रियावलियट अपि दक्का एकिंग एक रटवाल मे क्रियावलियट කැමැත්තෙන්ම සම්බන්ධ වෙනවා අපි ගත්තෝ ලිතුවේනියා ලත්වියා එස්තෝනියා වගේ රටවල් බොහොම කැමැත්තෙන්ම මේ වැඩපිළිවෙල සම්බන්ධ වුණා ජෝර්ජියාව මේ තවත් පැරණි සෝවියට් මේ රුසියාවේ මායිම් වෙච්ච රටවල් ඊළඟට ඒ ඒ ආ තත්ත්වේ නොතිබිච්ච රටවල් ඒ සඳහා විවිධ ක්‍රියාමාර්ග මගින් ජනතා විප්ලව සංවිධාන කළ පරිවර්තනය කරනු ලැබුවා අද යුක්‍රේනය යුක්‍රේනය අද මේ යුරෝපයත් රුසියාවත් අතර සැන්විච් වෙලා තැලිලා මේ ඒ බලාරගලේ එක කොටසක් බවට පත් වෙලා තිබෙනවා සිවිල් යුද්ධයක් පවතින යුක්‍රේනයේ මේ බටහිර බලවතුන්ගේ සහ රුසියාවේ කඹෑදීම නිසා ඊළඟට මේකට උදුරු වෙච්ච රාජ්‍ය තමයි මේ බෙලරුස් රාජ්‍ය දැන් බෙලරුස් ජනාධිපතිවරයා බොහෝ දුරට බටහිර හිතවාදී කෙනෙක් වුණා නම් ඔහු කොච්චර කාලයක් රට පාලනය කරත් ඔහු දැඩි ක්‍රියාමාර්ග දැඩි පිළිවෙත් අනුව රට පාලනය කරත් බොහෝ දුරට ඔහු ඒකාධිපතියෙකු නොවෙන්නට ඉඩ තිබුණා බටහිර මානයන්ට අනුව මොකද ඔහු එතකොට බටහිර ඒ කියන්නේ අපේ කෙනෙක් නිසා දැන් අපේ කෙනෙක් නොවන නිසා මේ වෙනකොට ඔහු ඉවත් කිරීමේ වැඩපිළිවෙළවල් විවිධාකාරයෙන් ක්‍රියාත්මක වෙනවා දැන් විවිධ පුද්ගල අපි දන්නවා දැන් යුක්‍රේනයේ කොහොමද මේ කලර් රෙවොලියුෂන්ස් එහෙම නැත්නම් විවිධාකාරයේ විප්ලව සංවිධාන කරේ බටහිර රටවල මූලිකත්වයෙන් දැන් ඒ වගේම තමයි මේ රෝමන් පොට්සෙවිච් කියන පුද්ගලයාත් මේ බටහිර අවශ්‍යතාව ක්‍රියාත්මක කරන එක තැනැත්තෙක් දැන් ලුකෂෙන්කෝගේ පාලනේ බරපතල වැරදි තියෙනවා ඒක ඉතාම පැහැදිලි. ඔහු දැඩි ස්වරූපයෙන් කටයුතු කරනවා ඒ වගේම යම් යම් මර්ධනකාරී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරලා තිනවා ඔහුගේ රට තුල. ඒ සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් තියෙනවා. හැබැයි ඊට වඩා මෙතන අවශ්‍යතාවයේ තියෙන්නේ මේ බල අරගලය. ඒ කියන්නේ කෙසේ හෝ බෙලරුස් රාජ්‍ය මේ ලුකෂෙන්කෝගේ පාලනය පෙරලා දමා අර යුක්‍රේනයේ කලා වගේ බටහිරට හිතවාදී පාලනයක් ස්ථාපනය කිරීම කළා ඒක නේටෝ රටක් සහ යුරෝපා සංගමයේ රටක් බවට පත් කළා රුසියාවට එදිරිවාදී පෙරමුණක් රුසියාවේ ලිපත්ති නිර්මාණය කිරීමේ ව්‍යාපෘති තමයි මේ අපි දකින්නේ එතකොට ඔවුන්ට හැකියාව ලැබෙන අනාගතයේ ක්‍රියාත්මක කිරීම නිමිත ඇමරිකානු මිසයිල් ආරක්ෂණ පද්ධතිය රුසියාවේ දොරකඩටම අරගෙන ඉන්නට එතකොට මේ මෙතන වගේ හොඳයි අපි වෙලාව බලලා ඉතිරි තොරතුරු කතා කරමු කොමර්ෂල් ක්‍රෙඩිට් රන් නැය ජීවිතයයි රත්තරන් ඔව් අපිට වෙලාව බලන්නත් පොඩ්ඩක් අමතක වුණා මේ
राज्य बेलरूस राज्य परिवर्तन बेलरूस वेसियान तरुण क्रियाशील क्रियात्मक संबाधक पणवान अभी कथाकर बलापुर अभी यम किसी संसंदने बलापुर मे सिद्ध्य सह मीट वडा बरपतल सिद्धीन पिलिबंदव कोहमद लोके प्रतिचारे कियन एक पिलिबंदव ඇත්තටම මේ ජාත්‍යන්තර මාධ්‍ය නැත්නම් අන්තර්ජාතික මාධ්‍ය විදේශ පුවත් සේවාවල දැඩි අවධානයක් යොමුණු තවත් කාරණාවක් තමයි මේ ගාසා තීරයේ ඊශ්‍රායල් සහ පලස්තීන හමාස් සටන් කාමින් අතර සිදුවෙච්ච මේ ගැටුම්කාරී තත්ත්වය ඒ සිදුවීමත් එක්ක ගණන් කරන්න පුළුවන් මිල කරන්න පුළුවන් දේපල හානි වගේම මිල කරන්න බැරි ජීවිත හානි විශාල සංඛ්‍යාවක් සිද්ධ වුණා. ඉතින් මේ සත්‍යයත් එක්ක වර්තමානයේ වෙනකොට අන්තර්ජාතික මාධ්‍ය තුල මේ සම්බන්ධයෙන් වාර්තා කරන පුවත් ඔබ දන්නවා. ඉතින් මේ සිදුවීමත් එක්ක ඔබ කැමති ඇති මෙහි අන්තර්ගත වෙලා තිබෙන අලුත්ම තොරතුරු මොනවද කියලා දැනගන්නත්. ඔව් අලුත්ම තත්ත්වය තමයි දැන් අපි දන්නවා ගාසා තීරයේ පදනම් කරගනිමින් සටන් විරාමයක් ක්‍රියාත්මක වෙනවා. හමාස් සංවිධානය සහ ඊශ්‍රායලයේ කියන දෙපාර්ශ්වයෙන් මේ සටන් විරාමය උල්ලංඝනය කරන්න පෙළඹිලා නැහැ. එතකොට ඊළඟට නමුත් තිරෙන් පිටිපස්සේ යම් යම් දේවල් සිද්ධ වෙනවා. මොනවාද මේ? එකක් තමයි ඔබට මතක ඇති මේ ගාසා මෙහෙයුම සිද්ධ වෙන අවස්ථාවේ ඊශ්‍රායල් තුල ජීවත් වෙන අරාබි කියන්නේ ඊශ්‍රායල් පුරවැසියන් විදිහට ජීවත් වෙන අරාබි ජාතිකයන් සහ පලස්තීනුවන් ලොකු උද්ඝෝෂණවල යෙදුණා. ගැටුම් ඇති කරගත්තා. ඒ වගේම ඊශ්‍රායලයේ පාලනය යටතේ පවතින ඊශ්‍රායල් බලපෑම යටතේ පවතින බටහිර යුර ඒ අත්පත් කරගත්ත ප්‍රදේශවල ජීවත් වෙන පලස්තීන ජනතාව උද්ඝෝෂණය කරා. ඒ උද්ඝෝෂණය නිසා ඊශ්‍රායල් හමුදාවට එරෙහිව විරෝධතා දැක්වීමේදී ඇති වූ ගැටුම් වලින් පලස්තින ජාතිකයන් 20ක අධික සංඛ්‍යාවක් මිය ගියා ඔය බටහිර යුර කියන ප්‍රදේශයේදී. එතකොට ඉන් පස්සේ දැන් සියල්ල ගැටුම් අවසන්. දැන් මොකද්ද වෙන්නේ? ඊශ්‍රායලයේ මේ වෙනකොට පටන් අරන් තියෙනවා අර උද්ඝෝෂණ වලට සම්බන්ධ වෙච්ච පිරිස් හොය හොය අත්අඩංගුවට ගන්න. ඊශ්‍රායල් සඳහන් කරන මේක ඔපරේෂන් ලෝ ඇන්ඩ් ඕඩර්. මේ මේ අපි කරන්නේ මේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමක්. ඒ නිසා අර කලින් උද්ඝෝෂණ වලට සම්බන්ධ වෙච්ච පුද්ගලයන් සීලුම දෙනා අත්අඩංගුවට ගන්නවා කියලා නිවේදනය කළා කියලා දැනටමත් 1550කට අධික පිරිසක් අත්අඩංගුවට අරගෙන තියෙනවා පලස්තීනවා. එතකොට දැන් මේ අත්අඩංගුවට ගැනීම මොනතරම් සාධාරණද කියන ප්‍රශ්නය මතුවෙනවා. මොකද මේ පිරිස ඊශ්‍රායල් ඊශ්‍රායලයේ ගාසා තීරයේ සිදු කළ 248කට මරු කැඳවීම මේ අතරින් කාන්තාවන් සහ ළමින් 100කට වැඩි ළමුන්ම 66 දෙනෙක් මිය ගියා. ඉතින් මේ විනාශයට එරෙහිව ඒ වගේම සංජීවනී පිටු වගේ දේපල හානිය ගණන් කරන්න බෑ. ඉතින් ඒ නිසා ඊට එරෙහිව තමයි මේ ජනතාව උද්ඝෝෂණය කළේ. ඒවා සාමකාමී උද්ඝෝෂණ විදිහට තිබුණේ. මේ අපි දකින්නේ යුද්ධයේ පැවති දිනවල ගාසා තීරයේ මුහුණ දීපු විනාශය. එතකොට දැන් මේ විනාශයට එරෙහිව උද්ඝෝෂණය කරපු ජනතාව මේ වෙනකොට කඩාකප්පල්කාරීන් සහ නීතිය හා සාමය කඩ කරන්නන් විදිහට නම් කරලා අත්අඩංගුවට ගන්නවා. දැන් මෙතෙන්දී 1550ක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. හැබැයි අපි දැන් ලෝකේ ක්‍රියාත්මක ප්‍රතිපත්ති ගැන විමර්ශනාත්මක විචනාත්මකව බලද්දී අපිට පැහැදිලිව පේනවා අර දෙබිඩි ප්‍රතිපත්ති කියන එක හොඳටම. දැන් යුරෝපා රටවල් අපි කලින් කතාවේදී අර බෙලරුස් රාජ්‍ය ගැන කතා කරා. බොහොම කලබල වෙලා එක පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීම වැරදි. ඒ වගේම එතෙන්දී ඒ ගුවන් නීති උල්ලංඝනය කරපු එකේ බරපතල වැරද්දක් තියෙනවා. ඇත්ත. ඒ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම ගත්තට පස්සේ බෙලරුස් රාජ්‍යයට ඉරුව ඉතාම ඉක්මනින් පැය 24ක් තුල ඒ සම්බාධක පැනවීම වගේ ක්‍රියාමාර්ග අරගත්තා. එතකොට ඒ දේම තමයි ඊශ්‍රායලයේ වෙලා තියෙන්නේ. ඊශ්‍රායලයේ දැන් මේ පුද්ගලයා කවුද අපි ගත්තොත් පොටසෙවිච් සාමකාමීව ඔහු පැත්තක ඉඳගෙන පෑන මෙහෙයවමින් බෙලරුස් රාජ්‍යයේ පාලනයට එරෙහිව එක්තරා ආකාරයක විප්ලවයක් කරා.
එතකොට දැන් ඒකට ඒ නිසා බෙලරුස් රාජ්‍ය උද්ඝෝෂණ හටගත්තා ඒ පිරිස බෙලරුස් රාජ්‍ය විසින් අත්අඩංගුවට ගත්තා එතන ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. එතකොට දැන් මේ පලස්තීනයේ ජනතාවත් ඒ ආකාරයෙන්ම උද්ඝෝෂණ වෙලා යෙදුනා. ඒවා මර්ධනය කරන්න ඊශ්‍රායෙල් හමුදාව පියවර ගනිත් තමයි ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වුණේ. එතකොට අපි ගත්තොත් මේ සිද්ධි දෙකේම සමානත්වයක් තියෙනවා. දැන් එතෙන්දී එක පුද්ගලෙක් අත්අඩංගුවට ගත්තා කියලා පැය 24ක් තුල බෙලරුස් රාජ්‍යයට සම්බාධක පැනවෙනවා. 248 දෙනෙක් කාන්තාවන් සහ ළමුන් දැතුළු ඝාතනය කළා. ඉන්පසුව ඒ ඝාතනයට විරුද්ධව උද්ඝෝෂණය කරපු 1550කට අධික ප්‍රදේශ දැනට අත්අඩංගුවට අරගෙන තියෙන තවත් 100 ගණක් අත්අඩංගුවට ගන්නවා කියලා ප්‍රසිද්ධියම කියන ඊශ්‍රායෙල්. නමුත් ඊශ්‍රායෙල් ඒ සිද්ධිය ගැන කිසිදු බටහිර හෝ බලවත් රටක් සද්දවත් නැහැ. ඇහෙන්නෙත් නැහැ. පේන්නෙත් නැහැ. අර අන්ද ගොළු බිහිරන් ලෙස කටයුතු කරන ඕක තමයි ලෝකේ අර කියන්නේ අපේ සහ අපේ නෝන මේ වැඩේ කරන්නේ අපේ එකෙක් අපේ එකා වැඩේ කරා ෂේප් කරලා දැම්මා හැබැයි අපේ නෝන එකෙක් කරාම එලවල ගැහුවා ඕක තමයි ප්‍රතිපත්තිය මේ වෙනකොට තියෙන ඉතින් අපිට ඉතාම පැහැදිලි මේ දැනට ලෝකයේ තුල මේවා හරිම විචාරශීලීව බලලා අපිට ඉගෙන ගන්න පුළුවන් මේ ලෝකයේ හැසිරෙන්නේ කොහොමද ලෝකයේ විවිධ බල අවශ්‍යතා මේ බලය කියන දේ නිසා ලෝකයේ තුල පවතින තත්ත්වයන් මොනවාද කියන කාරණේ පිළිබඳව අපිට අවබෝධය ලබා ගන්න හොඳම සිද්ධීන් කීපයක් තමයි අපි මේ දැක්කේ අපි කතා කරන බලාපොරොත්තු වෙනවා කොරෝනා අවසංගත තත්ත්වය පැතිරීම පිළිබඳවත් ලෝකයේ විශේෂයෙන් අපි කතා කරන්නේ බ්‍රසීලිය පිළිබඳව. බ්‍රසීලිය කියලා කිව්වම ඔබට මතක් වෙනවා ශනිකවම ඇත්තටම මේ බ්‍රසීලිය කියලා කියන්නේ මරණ සංඛ්‍යාව මොන වගේ මට්ටමකද තියෙන්නේ? ආසාදිතයන් සංඛ්‍යාව මොන වගේ මට්ටමකද තියෙන්නේ? මේක අපේ කොරෝනා අවසංගත තත්ත්වය පැතිරීම සම්බන්ධයෙන් තියෙන රටවල් ලැයිස්තුව ඉහළින්ම ඉන්න රටවල් තමයි බ්‍රසීලිය කියලා කියන්නේ. එතකොට වර්තමාන වෙනකොට මේ රටේ රාජ්‍ය නායකයන් කොයිතරම් දුරට සමත් වෙලා තියෙනවාද මේ රෝගී අවසංගත තත්ත්වය පාලනය කරන්න? අන්න ඒක ගැන අපි අවධානය යොමු කරන්නේ. ඔව් බ්‍රසීලය ගත්තොත් අපි ඇමරිකා එක්සත් ජනපදයට පස්සේ දෙවෙනි තැන ඉන්නේ බ්‍රසීලය මේ කොරෝනා හානිය අතින් ඉන්දියාව ඉතාම ඉක්මනින් ඒ තැනට ළඟා වෙනවා. දැන් බ්‍රසීලය ගත්තාම ඉන්දියාවටත් වඩා මේ බරපතල ලෙස නොසැලකිලිමත් භාවය නිසා පාලනයේ නොසැලකිලිමත් භාවය නිසා මේ කොරෝනා අසංගතිර ගොදුර රාජ්‍යයක් විදිහට තමයි සලකනු ලබන්නේ. ඉන්දියාවට වගේම බ්‍රසීලයටත් ලොකු අභියෝග තියෙනවා. දැන් ඉන්දියාවේ තියෙන ප්‍රධාන අභියෝගයක් තමයි අධික ජනගහණය. ඒ වගේම නාගරික සහ විශේෂයෙන්ම ග්‍රාමීයවත් ඉතාම එක ගොඩේ කියන්නේ කන්ජෙෂන් අපි කියනවා ක්‍රෑම් වෙලා ජීවත් වෙන ජනතාව උන්ව පාලනය රෝග පාලන කටයුතු සෞඛ්‍ය ආරක්ෂණ පිළිවෙත් ක්‍රියාත්මක ඒ වගේ ගැටළු සාගත තත්ත්වෙන් දෙන බ්‍රසීලයේත් ඒ වගේ අභියෝග තියෙනවා. නමුත් ඒ අභියෝග වලට වඩා ප්‍රධානම ගැටළු වෙලා තියෙන්නේ මේ ජාර් බෝල්සනාරෝ කියන දක්ෂිණාංශික ජනාධිපතිවරයා සහ සෙසු රටේ පාලකයන් අතර කියන්නේ ප්‍රාන්ත පාලකයන් අතර ඇතිවලා තියෙන ගැටුම්කාරී තත්ත්වය කොරෝනා මර්ධනය සම්බන්ධයෙන්. දැන් මේ අපි දකින්නේ ඊයේ දිනේ ජාර් බෝල්සනාරෝ තමන්ගේ ආධාරකරුවන් රැස්කල් අරියෝ නගරයට දැවැන්ත මෝටර් සයිකල් රැලියක් පැවැත්තුවා. මේතෙන්දි කිසිම සෞඛ්‍ය ආරක්ෂණ පිළිවෙත් නැහැ. ඔබ දකිනවා මේ ඔවුන් මුවාවරණ පළඳින්නෙත් නැහැ. එක ගොඩේ ඉන්නේ මොකද මෙතන මේ අය ඇවිල්ලා ඉන්නේ මේ ජාර් බෝල්සනාරෝ ජනාධිපතිවරයා කොරෝනා පිටු දකින්න කොරෝනා කියන්නේ ගණන් ගත යුතු දෙයක් නෙවෙයි කියලා පෙන්වන්න ධර්ම මතය තහවුරු කරන්න තමයි මේ ඔහුගේ ආධාරකරු ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා ඔවුන් මේ ජුන් කියන්නේ කොරෝනා කියන්නේ ගණන් ගන්න දෙයක් නැහැ හෙම්බිරිස්සාවක් විතරයි. හැබැයි අනිත් පැත්තෙන් මේ අය කතා කරන්නේ අර ආගරික ප්‍රදේශවල අපි ගත්ත රියෝ වගේ නගරවල සිය ගණන් ජනතාව දහස් ගණන් ජනතාව අදටත් මේ යමින් පවතින කොරෝනා නිසා. බ්‍රසීලයේ දැවැන්ත මිනි පිට්ටනි නිර්මාණය වෙලා තියෙනවා මේ කොරෝනා සිරුරු වැළලීම සඳහා. දැන් ඒ තත්ත්වය ඇස් ඉදිරිපිට පේන තත්ත්වය වසන් කළා මේ කොරෝනා කිසි කියලා කියන්නේ හිම්බිරිස්සාවක් විතරයි කියන මතය තහවුරු කරන්න තමයි මේ පිරිස මේ මෝටර් සයිකල් වල නැගගෙන මේ ජනාධිපතිවරයා සමග ගමන් කරන්නේ. මොකද මෙතන දේශපාලනික ගැටලුවක් නිර්මාණය වෙලා තියෙනවා. ජාර් බෝල්සනාරෝගේ මේ ප්‍රතිපත්තිය දැඩි ලෙස ජනතාව පිළිකුල් කරන්න පටන් අරන් තියෙනවා. මොකද ඔහු ඩොනල්ඩ් ට්‍රම්ප් අනුගමනය කරපු ක්‍රියාමාර්ගයම තමයි කොරෝනා සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ. දැන් කොරෝනා පිළිබඳ ප්‍රතිපත්ති ඇමරිකාවේ නිවැරදි මාවතට එළඹෙන්නේ ජෝ බයිඩන් ආවට පස්සේ. දැන් ජාර් බෝල්සනාරෝ තර ට්‍රම්ප් වගේම මේ ප්‍රශ්නය මේ කියන්නේ කොරෝනාව ගණන් ගත යුතු නැහැ කියන තැන ඉඳගෙන එක් පැත්තකින් රටේ මිනිසුන් මිය යද්දී ඔහු
जनता मत विन हरवन उत्साह मे तत्व अटते अभी ये वार्ता होना जनट मे वामाशिक देशपालन नायक लूला द सिल्वा जनप्रिय शीघ्र निखल ओहो इद्री जनाधिपति वर्णी जार बोलसनारोट पेहदिली अभियोग ब्रसील देशपालन वार्ता संधान करना विविध नोगलपिन तोरतुरु प्रचार संबंधी इंडिया व्यवधान इंडिया राज्य तीरने ප්‍රභේදයකින හඳුන්වන නම ඒ වෛරස් ප්‍රභේදයට ඉන්දිය ප්‍රභේදය කියලා හඳුන්වන නම වෙනුවට එහි නිල අංකන නාමය පාවිච්චි කරන්න. ඒ නිසා ඊයේ දිනේදී අපිට වාර්තා වුණා නිල වශයෙන් දැනුම් දුන්නා ඒ අන්තර්ජාතික සමාජ වෙබ් අඩවි සමාජ මාධ්‍ය ජාල පවත්වන සමාගම් වලට ඒ इंडियन वर्षन कियन इंडियन वेरियंट कियन वचने अयिंकल्ल एवेनुवट अर वैरसे निलनामे उदागन्न कियला एवगेम दैन मे वेनकोट तीन तत्त्वे गत्तहम दकुणु दिग प्रदेश वलट मे रोगे बलपैम वैडी वेनवा दिल्ली ऐतुलु अर मुंबई ए प्रदेश वल रोग तत्त्वे टिकक अडुवन लकुणु पेन्नुम करनवा हैबैयि मेतन चोदनावक् तीन माध्य करवन नगन मे परीक्षण अडु किरीम निसा तमयि मे मरण रोग कियन्ने रोगीन संख्या अडुवला तियेन्ने कियला नमुत अय्ये दिने मरण हार दहसकट अधिक संख्याक इंडियावेन वार्ता वुना दिशा अभीट दनगन लबना दें जनता विविधाकार मे कोरोना समग जीवत्व उत्साह दें उत्सव मेवन कोट अवलांकलती निशा अट महित दर्शन पूर्वांग दे मे ये तमिलनाडुवे युवला ගුවන්යානයක ගුවන් ගමනක යෙදෙන ගමන් විවාහපත් වුණා කියලා වාර්තා වුණා මේ ගුවන්යානේ එක් පැත්තකට ගිහිල්ලා අපහු ඒ ගම අනිත් පැත්තට ඇවිල්ලා තිනවා ඥාතීන් සමග මේ ගුවන් ගමනේ යෙදෙන්නේ වුන් විවාහ වෙන තැනක් ඒ කියන්නේ විවාහය පවත්වන්න ඉඩක් නැති නිසා තමයි මේ ගුවන් ගමනේදී ඒ විවාහය සිදු කළා තියෙන්නේ කියලා මාධ්‍ය වාර්තා සඳහන් කරනවා මේක ගැන තියේ හුඟක් මාධ්‍යවල අවධානය යොමු වෙලා තිබුණා වසංගත තත්ත්වයක් කොයිතරම් දුරට මිනිසුන්ගේ ජීවිත වෙනස් කරලා තියෙනවද පීඩාවට පත් කරලා තියෙනවද කියලා ඔබට හිතනවා මේ පොත් දුටුවහම. ඉතින් අද මේ තුරතුරුත් එක්කම සමුගන්න වෙලාව ඇවිල්ලා තියෙන අපි හෙට දවසේදී ඔබ හමුවන්නේ නැහැ පුන් පොහේදා. ඒ නිසා අද දවසේ මතක් කරනවා වැඩසටහනෙන් සමුගන්න අතර වාරයේදීම කොරෝනා වසංගත තත්ත්වය අපේ රට තුල පැතිරීම පාලනය කරන්නට ඔබට අවශ්‍ය කරන සෞඛ්‍ය නීත්‍යීති පිළිපදින් දවසේ කටයුතු සිදු කරන්න කියලා. ඉතින් අද මේ තුරතුරු විශ්ලේෂණය කරන්න එකතු වුණේ ප්‍රවීණ විදේශ විද්‍යා විචාරක මාධ්‍යවේදී ප්‍රසත් වඩංගොඩගේ අයබෝට ඔබට ඔබට සමුදෙමින් ඔබට සුබ දවසක් නිරෝගිමත් දවසක් ප්‍රාර්ථනා කරමින් අපි සමු ගන්නවා ආයිබෝවන්.